අපි ඒක කිරීම අරමුණ තමයි මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට හේතු වුණේ කරුණ මොනවද කියලා. එතකොට ජනතාව දැනගන්න ඕනේ කවුද ඒකට වාකියන්න ඕනේ, කවුද රාජකාරි පැහැරලා තියෙන්නේ, කවුද වගකීම් මගහැරලා තියෙන්නේ. ඒක ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒක හින්දා තමයි තේරිංකාරක සභාව පාර්ලිමේන්තුවෙන් පත් කරේ. ඒක හින්දා අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. නමුත් සමහරු මේක ඇත්ත තත්ත්වය ලියුණාම රාජකාරිය පැහැරහැරපු කට්ටිය ඒගොල්ලෝ ගැන ජනතාව දැනගන්න හින්දා ඒකට විරුද්ධව කෑ ගහනවා. මේක ආණ්ඩුවෙන් වැඩක් නෙවෙයි, මේක පාර්ලිමේන්තුවේ වැඩක්. පාර්ලිමේන්තුවේ සම්මත වුණ යෝජනාවක්. ඉතින් පාර්ලිමේන්තුවේ අනුමත වුණාන් පස්සේ ඒක ඒක පුද්ගලයින්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේක නවත්තන්න බෑ. මේක ජාතික අවශ්‍යතාවයක්, රටේ අවශ්‍යතාවයක්. මේකට අකමැති රටයි ජාතියයි ජනතාවයි ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලනේ ඉදිරියට ගෙනියන්න පමණක් හැමදේම සැලසුම් කරන කට්ටිය මේකට අකමැති.